එක්සත් ජාතික පක්ෂය නව සන්ධානයේ මහලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම්බණ්ඩාර මහතාට ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සඳුදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව විවිධ මාධ්‍ය වාර්තා පළ වූයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ මහලේකම් ධුරය ලබා දීමට නියමිතව ඇති බවටයි. කෙසේ වෙතත් රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත්තේ රංජිත් මදුම්බණ්ඩාර මහතාට එක්සත් ජාතික පක්ෂ නව සන්ධානයේ මහලිකම් ධුරය ලබා දිය යුතු බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වූ අතර එහිදී ඔවුන් මෙම තීරණය ගැන තිබුණා. රංජිත් මදුම්බණ්ඩාර මහතාට එම තනතුර ලැබීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරයාට මෙලෙස සුබපතනු ලැබුවා. ඉන් අනතුරු රංජිත් මදුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දුන සියලුම පක්ෂවල එකඟත්වයෙන් සහභාගීත්වයෙන් තමයි මේ සන්ධානය පිහිටවන්නේ. ඒ වගේම ඒ අයගේ සියලු දෙනාගේම අනුමැතියෙන් මේ සන්ධානයේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනකොට මේ සන්ධානයේ මහලේකම්වරයා විදිහට මාව පත් කරන්න කටයුතු කිරීම ගැන සියලු දෙනාට මගේ ස්තුතිය. විශේෂයෙන් නව සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මගේ නම යෝජනා කළා. ඒ වගේම අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් ඒ වගේම අපේ විපක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායම අද ඒකට අනුමැතිය ලැබලා මගේ සියලු දෙනාට මගේ විශේෂ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි මහමැතිවරණේ මේ සන්ධානයේ ජයග්‍රහණය සඳහා මම ආරාධනය කරනවා මේ රජය ගිනියන දුර්දාන්ත පාලනයට මේ රජයට විරුද්ධව මැතිවරණේ ජයග්‍රහණය කරන සඳහා සියලුම අනුකූල පක්ෂවලට අනිත් අයටම ආරාධනය කරනවා අපේ සන්ධානයට එක්ව වෙන්න. මේ රටේ ජනතාව අපෙන් ඉල්ලුවා නව මුහුණුවරකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒ අනුව තමයි අපි සියලු දෙනාම එක්ව වෙලා දීර්ඝ කාලය මාස දෙකක් විතර සාකච්ඡා කළා මේ සන්ධානය පිහිටවන්න බලාපොරොත්තු තීරණය කළා. අපි ඒ සඳහා අවශ්‍ය අනුමැතිය විරුද්ධ පක්ෂ කණ්ඩායම රැස්වීමෙන් ලැබුණා. ඒ වගේම ඉදිරි දින කීපය ඇතුළත නව නමකින් නව ලාංඡනයකින් මේ සන්ධානය ලියාපදිංචි කරන්න කටයුතු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.